අයිබෝවන් සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්නවා. බුදුරජාන් වහන්සේගේ ධර්මය විකෘති කොට කතා කිරීම නැත්නම් දේශනා කිරීම. අද කතා කරමු ඒ ගැන. ධර්මය විකෘති කිරීම තරම් පාපයක් තවත් නැහැ. අභිධර්මයේ වෙන්නේ පරමාර්ථ ධර්ම ස්වභාවයන් පිළිබඳ අවබෝධයක් නොමැති දැනත්තා. වචනයක් පාසා වැරදි මත ඉදිරිපත් කරන බවද දතේ. තමාද මුලාවට පත් අන්නයිද මුලාවට පත් කරයි. තමාද නිවන් දැකීම නැති කරගෙන අන්නයිද නිවන් මඟ අයින් කර. සමන්තපත්‍ර හාමුදුරු කරන්නේ ඒකයි. සමාධි මුලා වෙලා අන්නයිද මුලා කරයි. නිවන් දැකීමට භාවනා ඕනේ නැහැ. සමාධි ඕනේ නැහැ. මගේ නාලිකාවේ ඒ ගැන කතා කරලා තියෙනවා. කැමති වෙනකොට මගේ නාලිකාවෙන් ඒ ගැන දැනගන්න පුළුවන්. අද මම කතා කරන්නේ ධර්ම විකෘති කිරීම ගැන. තථාගතයන් වහන්සේ දේශනා කළ කරුණක් දේශනා නොකළේ පැවසි. දේශනා නොකළ කරුණක් දේශනා කරායේ පැවසි. දේශනා කළ කරුණක් විකෘති කොට අර්ථ ගැන්වීම. එය මහා බරපතල කුසලයක් බව කිව යුතුය. එය මිනිසයන්ට පවණක් නොව දෙවියන්ටද කරන මහා අපරාධයක් ලෙස ධර්මයේ සඳහන් වෙනවා. බුද්ධ ධර්මයේ පදනම අවබෝධය. විද්‍යාව කොච්චර දිනු වුණත් බුදුදහමට එයින් හානියක් නැහැ. අනිත් සියලු ආගම් විද්‍යාව ඉදිරියේ ප්‍රතික්ෂේප වෙද්දී බුදුදහම පමණක් සත්‍ය බව තහවුරු වෙමින් පවතී. තර්ක විතර්ක වලින් බුදුදහමට අභියෝග කරන්න බෑ. ඒක නිසා බුදුදහම තුලන සිටින අයගේ බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද කියලා මට වෙලාවකට සිතෙනවා. මොකද බුදුදහම විකෘති කොට බුදුදහම නැති කිරීම. මොකද බුදුරජාණන් වහන්සේ බුදු මුහිම දේශනා කරනවා මහණෙනි ශාසනය නැති කරන අය ශාසනය තුලම පහළ වෙයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති කිරීමයි පහළ වෙන්නේ මේ ශාසනය තුලම. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ අනේ හාමුදුරනේ වැදලා කියන්න බුද්ධ ධර්මයේ විකෘති කිරීම ඒ මහා පාප කර්මේ නම් කරන්න එපා. තෙරුවන් සරණයි.